ස්වාමීන් වහන්ස දෙවියන්ට ගොරෝසු කයක් නොමැති බව, ඒ කියන්නේ අපවැනි කයක් නොමැති බව බුදුදහමේ පැහැදිලි කිරීම තියෙනවා. ඉතින් එවැනි සියුම් ශරීරයක්, සියුම් කයක් රෝගී භාවයට පත්වන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස? රෝගී වන්නේ කොහොමද? මෙහෙමයි, ගොරෝසු කයක් නැහැ කියලා දකින්නේ අපිනේ. නමුත් එයාට කය ගොරෝසුව තියෙනවා. එහෙම නැත්නම් එයාට ශරීරයෙන් දහඩිය දානවා, මල් පර වෙනවා, ඕවා තේරෙන්නේ නැහැනේ නේද? නමුත් අපිට ඒ කය ගනව පේන්නේ නැහැ. නමුත් එයා ඒ කය තුලින් කාමච්ඡන්දයන් විඳිනවා. එයාට ඒ කය ගන බිලා තියෙනවා. තේන්න? එයා ඒ ස්වභාවයෙන් ආත් විඳිනවා. එතකොට මිනිස්සයාට වඩා දෙවියාගේ පින වැඩි. එතකොට වැඩි නිසා එයා නිරේතුරුව මිනිස්සයාට වඩා ඉහළින් වූ නිරෝගී භාවයක් පත් කරනවා. ඒ වගේමයි මේ රෝගී භාවයන්ගෙන් වැඩියෙන්ම දුක් විඳිනම සත්වබජාව තමයි මේ പ്രേත ලෝකය කියන කාරණේ. പ്രേත ලෝකේ ජීවත් වෙන പ്രേතයන් പ്രേතයන් අකුසල් නිසාම අප්‍රමාණ රෝගී භාවයන්ට පත් වෙනවා. විකෘති භාවයන්, ශරීරයේ විකෘති භාවයන්, මූණේ විකෘති භාවයන්, වෙන වෙනම ශරීරයෙන් නරක් වෙලා, කුණු වෙලා, තුවාල වෙලා, දද ඇවිල්ල මේ වගේ අකුසල් විපාකයන් නිසාම නොනා බලවත්ම රෝගී භාවයන්ට පත් වෙන සත්ව කොට්ටාසයක් තමයි പ്രേත ලෝකේ ජීවත් වෙන්නේ. ඒකෝ බලන්න දෙවියාත් പ്രേතයාත් අතර ගණිද්දී പ്രേතයා අප්‍රමාණ දුක් විඳින්නේ පිනේ දුර්වලභාවේ නිසාමයි. ඒ වගේම දැන් තිරිසන් ලෝකයේ ගන්න දැන් තිරිසන් ලෝකයේ සත්වින් අතර රෝගී භාවයට පත් වෙනා වූ සත්තු ප්‍රමාණය අඩුයි. දැන් අර ශාකාහාරයට ගන්න සත්තු බලන්න, හරකෙක් වේවා, මුවෙක් වේවා, ගෝණෙක් වේවා, ඔය සෑම සතෙක්ම කවදාකවත් මස් මාළුවක් කන්නේ නැහැ. නමුත් ඔය තනකොළ කාලා ජීවත් වෙන සෑම සතෙක්ම නොනා අවසානයේ මැරෙන්නේ මරණීය වේදනාවන්ට ලක් වෙලා. මුවෙක් ගන්න, ගෝණෙක් ගන්න, ඔය කැලේ තනකොළ කාලා ජීවත් වෙන ඕනම සතෙක් ගන්න, මේ සෑම සතෙක්ම මැරෙන්නේ එක්කෝ කවුරු හරි මරාගෙන කනවා, එක්කෝ එයාට වඩා ලොකු සතෙක් යව මරාගෙන කනවා. එතකොට තනකොළ කාලා ජීවත් වුණත් මස් මාංශ නොකා ඒ සත්තු ජීවත් වුණත් මේ ජීවිතයේ ඒගොල්ලෝ මරණීය වේදනාවන්ට පත් වෙලා මැරෙන්නේ කුමක් නිසාද? ඒ සත්තු මේ ජීවිතයේ මස් මාංශ නොකෑවත් සංසාරයේ අනුන්ව මරාගෙන කාලා හේතුඵල ධර්මයක්. තේන්න? මුවෙක් කවදාකවත් වයසට ගිහිලා මැරෙන්නේ නැහැ. ගෝණෙක් කවදාකවත් වයසට ගිහිලා මැරෙන්නේ නැහැ. අනුන්ට ගොදුරු වෙලාමයි මැරෙන්නේ. ඒ මැරෙන්නේ කුමක් නිසාද? පෙර ජීවිතේ කළා වූ සිල්පද බිඳීම් නිසා නිරේතුරුවම තනකොළ කාලා ජීවත් වුණත් අවසානයේ අප්‍රමාණ දුක් විඳලයි මැරෙන්නේ. ඒ වගේමයි සත්තු අල්ලගෙන මරාගෙන කන සත්තු ඉන්නවා. දැන් තලගොයෙක් ගන්න, කබරයෙක් ගන්න, ඔය සිංහේ කොටියෙක් ගන්න, මේ සත්තු මරණාසන්න කාලේ නොවන අප්‍රමාණ දුක් විඳලා මැරෙන්නේ. කවදාකවත් තලගොයි කබරේක එක ශණියෙන් ඇස් දෙක පියාගෙන මැරෙන්නේ නැහැ. මම දැකලා තිනවා කැලේ සමහර තලගොයි කබරේ ඉන්නවා මැරෙන්නේ නොනා වතුර ටිකක් නැතුව ඇවිද ගන්න බැරුව අප්‍රමාණ දුක් විඳලා මුළු ශරීරෙම ගිනි අරගෙන වගේ මැරෙන්නේ. නිකන් හරි යම් තැනක වතුර ටිකක් වැඩිලා තිනවා නම් අනේ මේ සත්තු ඇවිල්ලා මේක läගගෙන ඉන්නවා, සීතල පොළවේ läගගෙන ඉන්නවා. ඇයි ඒ තරම් ශරීරය ගිනි ගන්නවා? ඇයි සත්තු මරාගෙන කාලා 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 ඒ වේ අකුසල් විපාක දෙද්දී මැරෙන්නේ නිරේතුරුවම ගින්දර වගේ අප්‍රමාණ දුකකටපත් වෙලා. කුරුල්ලෙක් ගන්නේ කුරුල්ල ස්වභාවිකව මැරෙන්නේ නැහැ, විපක්තියක් වෙලාමයි මැරෙන්නේ. ඒ තරමටම සත්තු. එතකොට අකුසල් නිසාම නොනා ඒගොල්ලන්ගේ රෝගී භාවය වැඩි. එහෙනම් අපිට මේ සමාජයේ දිහා බලද්දී දැන් නිරය කියන කාරණේ කතා කරලා වැඩක් නැහැ. නිරේ සතා නිරේතුරුම දුක තුලයි ඉන්න, වේදනාව තුලයි ඉන්න. එතකොට එහෙනම් මේ මුළු සත්ව ප්‍රජාව දිහා බැලුවාම නිරෝගී භාවය කියන්නේ නොනා පිනේ ඵලයක්මයි. එච්චර වෙන දෙයක් නෙමෙයි. පිනේ ඵලයක්මයි. එහෙනම් අපිට නිරෝගී භාවය අවශ්‍ය නම් අපි කරන්න ඕනේ ධර්මානුකූලව ජීවත් වෙන්න. ධර්මානුකූලව ජීවත් වෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ අපිටත් ව්‍යායාමයක් නිරෝගී භාවයක් දේශනා කරනවා. එතන බුදුරජාණන් වහන්සේ අපේ නිරෝගී භාවය කියන්නේ අපිට උදේට ව්‍යායාම කරන්න පාරේ දුවන්න කියනවා කාරණා නෙමෙයි. අපිට බුදුරජාණන් වහන්සේ ව්‍යායාමයේ කියන්නේ උදේට මුණකට සෝදලා පාත්‍රයේ එල්ලගෙන පිණ්ඩපාතේ වඩින්න. කිලෝමීටරයක් දෙකක් තුනක් හතරක් පිණ්ඩපාතේ වඩින්න. වැඩලා ඒ පිණ්ඩපාතය ගෙනල්ලා පිණ්ඩපාතය වළඳන්. කුසෙන් අඩක් ආහාරයෙන් පුරවන්න. ඉතුරු අඩෙන් භාගයක් වතුර පුරවන්න ඉතුරු කාලය හිස්ව කියන්නේ කියනවා. තේරෙනවද? එහෙම කියලා ආහාර වළඳලන්න සක්මන තියනවා, සක්මන් කරන්න කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිටත් ව්‍යායාමයක් දීලා කියනවා. ඒ ව්‍යායාමයේ අපි ශරීරයේ ව්‍යායාමයට ලක් කරනවා වගේම නොනා අපි නිරේතුරුවම අපේ ආසාවනුත් ව්‍යායාමයට, අපි ඒ ආසාවනුත් අපි දමණය කරගැනීමේ ක්‍රියාවේදයකට අපිට යන්න සිද්ධ වෙනවා. නමුත් වර්තමාන සමාජයේ කරන්නා වූ ව්‍යායාමයක් බුදුරජාණන් වහන්සේ අපිට පනවලා තියෙන ව්‍යායාමයක් කොච්චරනම් පරතරයක් තියෙනවද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ අපිට මේ එක වේලක් වළඳන්න, එහෙම නැත්නම් උපරිම දෙවේලක් වළඳන්න කියන තැනට ගිහිල්ලා අර ආකාරයෙන් දවසට මෙච්චරක් සක්මන් කරන්න, මෙච්චරක් පිණ්ඩපාතේ වඩින්න කියන කාරණා අපිව නිරෝගී භාවයට අදාළ පාර පෙන්නද්දී සමාජයේ ගිහි පින්වතුන්ලා බලන තුන් වේලක් උපරිම ආස්වාදයෙන් ආහාර වළඳලා ඊට පස්සේ කොච්චර දිව්වත් කොච්චර මහන්සි වුණත් නොනා කවදාකවත් නිරෝගී භාවය සකස් වෙන්නේ නැහැ.
එනිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ව්‍යායාමය කරනවා වගේම ඒ කරන්නා වූ ව්‍යායාමයේ තුලින් සකස් වෙන්නා වූ මේ රූපේ නිරෝගී භාවය අනිත්‍යයි කියලා දකිමින් ව්‍යායාම කරන්න. තේනද? අනිත්‍යයි කියලා දකිමින් ව්‍යායාම කරන්න. ඒක අපිට මේ සමාජයට එපා කියන්න බෑ. එනිසා ඔබ ඇවිදින්නේ ව්‍යායාම කරන්න. නමුත් ඒ ව්‍යායාම කරන මොහොතේ මේ ව්‍යායාමයේ තුලින් සකස් වෙන්නා වූ වර්ණය, සැපය, බලය අනිත්‍ය වූ ධර්මයක් කියලා ඔබ නුවණින් දකින්න. අනිත්‍ය වූ ධර්මයක් කියලා. මොකද ලෝකේ වැඩියෙන්ම ව්‍යායාම කරන්නේ කවුද? මේ වඳුරා, මේ රිළවා තමයි වැඩියෙන්ම ව්‍යායාම කරන්නේ. දවසට වැඩිම ව්‍යායාම කරන සතු තමයි මේගොල්ලෝ. වැඩිම වේගෙන් දුවන සතා කවුද කියලා ඇහුවොත් ඔය කැංගරු නැත්තම් චීතා ඔය වගේ සත්තු තමයි ලෝකේ වැඩියෙන්ම වේගෙන් දුවන්නේ. නමුත් නොනා මේ සෑම සතෙක්ම ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට යටයි. එනිසා නිරේතුරුව ව්‍යායාම කරන්න ගිහි සමාජයට අපිට එපා කියන්න බෑ. ඒ ව්‍යායාම කරනවා වගේම නිරේතුරුව ඔබ දක්ෂ වෙන්නේ ව්‍යායාමය තුලින් ඔබ පෝෂණය කරන්නා වූ මේ නිරෝගී කරන්නා වූ නිරෝගී භාවය අනිත්‍ය වූ ධර්මතාවයක් කියන කාරණේ දකින්. ඒ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිමින් නිරේතුරුවම ව්‍යායාමයට යොමු වෙනවා වගේම ඔබ හැම වෙලාවම ආහාර පාලනය තුලින් නිරේතුරුව මේ දිවට දැනෙන්නා වූ රස පාලනය කර ගැනීම තුලින් ඇති කරගන්නා වූ පාලනය ජීවිතයට එකතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඔබ කොච්චර ව්‍යායාම කරලත් ඔබ ගන්නා වූ ආහාරයේ සීමාවක් දන්නේ නැත්නම් නිරේතුරුව මේ ව්‍යායාමයත් ඔබේ දුකටමයි හේතු වෙන්නේ. තේරුණාද? එනිසා ව්‍යායාම කරන්න කරනවා වගේම ආහාර පාලනය කියන කාරණේ නිරේතුරුව ජීවිතයට ඇති කරගන්න සීමාව ඉක්මවා ආහාර කෙරේ ආස්වාදයන් ඇති කරගන්න එපා. ඒ ආස්වාදයන් ඇති කරගත්තොත් ව්‍යායාමයේ කෙරේ ආස්වාදය ඇති කරගත්තොත් ඒ ආස්වාදයන් නිසාම අපි රූපය කෙරේ ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසාම දුවන්න පණින්න ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසාම ඊළඟ ජීවිතේ සමහර විට හොඳට දුවන්න පුළුවන් චීතාවෙක් නැත්නම් වඳුරෙක් නැත්නම් රිළවෙක් වෙන්නත් ඉඩ තියෙනවා. තේන උපාදාන පත්‍යය බව